අයින්සිදනාටම අපි අපේ සාකච්ඡාවේ දැන් ඉදිරියට ගහිල තියෙනවා කොටස් වෙළඳ පොළ ගැන කොටස් මිලදී ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ දැනටි දෙකක් සාකච්ඡා කළ තියෙන අපි කලින් සාකච්ඡා කර ලාභාංශ පිළිබඳව ඒවගේම ඊට පසුව දාපු වීඩියුව එක අපි සාකච්ඡා කර ප්‍රා්ධන ලාභ ලැබෙන විදිිය ගැන අද මම සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ කොටස් මලදී ගැනීම නිසා ලැබෙන තුන්ගෙන ප්‍රතිලාභය විශාල ප්‍රතිලාභ ගණනාවත් තියෙන ආයෝජනයක් අපි බලන් තුන්ගෙන ප්‍රතිලාබේ මොකක්ද කියලා ඒක තමයි අපිට ලැබෙන හොඳම ප්‍රතිලාභයම් මේක අපි ඒකට කියනවා කොටස් ලාභාංශ එහෙම නැත්තං ඉස්ක්‍රිප් ඩිවිඩර්න් එක කට විවිධ නම් තියෙනවා එම නැත්තං ප්‍රසාද කොටසක් කියන්නත් පුළුවන් එෙම නැත්තං සංචිත ප්‍රාග්ධනත කරණය කියල කියන්නත් පුළුවන් මේක විවිධ නම්වලින් හඳුන්වනවා නමුත් ඔබට පහසුවවෙන්න තේරුම් ගන්න මම මේක නම් කරන්න කොටස් ලාභාශයක් විදිහයට මොකද මේ කොටස් ලාභංශයක් නැත්ං ඉස්ක්‍රප් ඩිවිඩන් එකක් කියන එක අදහස සමාගම ලාභාංශ ගැනමං කඩින් කතා කරා මුදල් ලාභාංශ ගැන ඒ කියන්නේ අපිට මුදදලින්ෙවන ලාභාංෂටයි මුදල් ලාබාංශ කියලා කිව්ව. මේ කොටස් ලාභාංශ කියල කියන්නේ සමාගමේ දැනට කොටස් මිලදීගත් අයට කිසියම් අනුපාතයක් අනුව නොමිලේ කොටස් බෙදා දෙන එකට තමයි අපි කියන්නේ කොටස් ලාභාංශ මෙතන්දි අපිටර කලින් වගේ අපේ ගිනුමට මුදලක් අපේ බැංකු ගිෙනුමට මුදලක් ලාභාංශ වශයෙන් ලැබෙන් නැහැ. හැබැයි අපිට නොමිලේ සමාගමේ කොටස් ලැබෙනවා. එතකොට එක ලැබෙෙන කිසිා මනුපාතයක් අනුව. දැංඋදාහරණයක් විදිට ගත්තොත් ඔබට තියෙනව කොටස් දාහක් සමාගම තීරණය කරනවා හැමකොටස් පහකට එකක් බැගින් ඔබට නොමිලේ කොටස් ලබා දෙන්න එතකොට රුපියල් කොටස් දාහා පහම් බෙදුවම ඔබට ලැබෙනවා තවත් කොටස් දෙසයක් එතකොට කොටස් දාහක් ඔබට තිබුණා පහට එකක් ලැබෙන් නිසා දාහයි පහහිම් බෙදුවම තවත් කොටස් දෙසීයක ප්‍රණයක් ඔබට ලැබෙනවා එතකොට ඔබේ කොටස් ප්‍රමාණය එදහස් දෙසීයක් වෙනවා. මේ කොටස්ලා භාංශ ලැබුනම් අපිට තින වාසයමොකක්ද. අපේ කොටස් ප්‍රමාණය වැඩි වෙනවා අපිට සමාගම සම්මානය තින අයිතිය වැඩිකරගන්න පුළුවන් දැන් දාහත් තිබුණ නම් අපේ කොටස් සිද්දහස් දෙසීයක් වෙලා අපිට කිසිදු මුදලක් වැෑවුන්නේ අපිට මේක නොමිලි ලැබුණේ අපට අවශ්‍යනම් මේ කොටස් එද්දහස් දෙසීයම දිගටම තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කලින් තිබුණු කොටස් දාහ එහෙම්ම තියාගෙන අර වැඩිපුරහම්මුණ කොටස් දෙසීය ඒ කොටස වෙලඳපලේ අලවි වෙන මිලට විකුණ ගන්න අපිට පුළුවන්. ඒකයන්නේ කොටස විකුන්ලා එක මුදල් බවට අපිට පත්කරගන්න පුළුවන්. ඉතිං කොටස් ිලදී ගත්තා අයට ලැබෙන තවත් වැදගත් ප්‍රතිලාභයක් තමයි මේ කොටස් ලාභාංශ කියන එක. ඇත්තටම කොටස් විදියට ලාභාංශ දෙනකොට සමාගම කොටස්හිමයගෙන් සල්ලිගන් නැති නිසා සමාගම අභ්‍යන්තරේ මේ ගිනුම් සටහන් තියෙද්දී තියද්දි සමාගමේ සංචිත තියෙන එක නොබෙදු ලාභයන් තියෙනවා ඒ ලාභ, ප්‍රාග්ධන ගිනුමට මාරු කිරීමක් තමයි වෙන්නේ. දැන් ඉහලට අධ්‍යාපනය එලෙවල්සා ඉතිහල අධ්‍යාපනය මාංජ විශයධාරාවෙන් හදාරලා තියෙනව නං ඒ අය දන්නව සමාගන් ගිනුම් කරනයදී මේ සංචිත ප්‍රාග්ධනත කරණය කියල කොටසත් තියෙනවා කොටසෙදී මේ කොටස කොටස්ලාභාශෂ නැත්්නම් සංචිත ප්‍රාග්ධනතකරය පිබඳ අපි සාකච්ඡා කරනවා. සංචිත තියන ටිකක් ප්‍රාග්ධන ගෙනීමට මාරුවීමක් තමයි මෙතින්දි වෙන්නේ මංගේ තනි සාමාන්‍යෙන් ආය ෝජනය කන්න අයට ඒ ලොකුවට හිතන් අවශ්‍යද යන්නේෙවෙයි ඔබට මතකරයා ගන්න තියෙන විශේෂම කරන තමයි අපිට නොමිලේ ලැබෙන කොටස් ප්‍රමාණයක් තමයි අපි කියන්නේ කොටස් ස්ලා භාංශ කියලා නැත්නම් ස්ක්‍රිප් ඩිවිඩන් එකක් එහම නැත්නම් බෝනස් ඉෂුව එකක් එකන් ප්‍රසාධනකුතුවක් කියන අදහසවා. මම සමාගම් කීපයක ඒ වගේ කොටස්ලාභාංශ ලබාජීපු අවස්ථා ඔබට පෙන්න්නන්නම් මුලින්ම පෙන්න්නන්නම් මෙන්න බ. පෙල් කියන සමාගම බයිරා පාම්ස් කියන සමාගම ඔට පේනවා මෙතන තියෙනවා ෝ ෂස් බයිවෝ් කප රිර්වස් කියල කියනර ම කිව සංචිත ප්‍රා්නත කරනය කියන අදහස තමයි කියලා තියෙන්නේ සමාගම පපෝෂන්න්විෂයා2බෂු් කියලා තියෙනවා ඒ කියන්නේ මේ කොච අනුපාතිකින් කොටස් නිෙකුත් කරනවා ද කියන එක එකලු දහයක් කොටස් තියෙන කෙනෙකුට එකක් තමයි දිීල තියෙන්නේ ව පෝට කියන්නේ කොටස් දහයක් හාග හැරලඟ තියෙනවනා සමාගම උුන්ට නොමිලේ කොටසක් දෙනවා කියන අදහස තමයි මෙතන කියලා තියෙන්නේ. ඉඩන්න මම තව සමාගමක් ඔබට පෙන්න්නන්නා. මෙතින් ඔගුල් හොඳර දන්න කමර්ශල් බැන්ක් එක කොමශල් බැකුවඒ සමාගමේ මේ තියෙනවා කොටස් දීලා කොටස් දාසය දශම නමයයි නමයකට එක කොටසක් ලබා දීල තියෙනව චන්ද සහිත ඔය චන්ද සහිත කොටස් කියනෙ අපිදිරි සාකච්ඡා කරමු වටින් කියන එක එක කොටසක් දිීල තියනෙන කොටස් දාසයක් තිබුණු කෙනෙකුට චන්ද රහිත කොටස් තිබුණු අයට දීල තියෙනවා එක කොටසක් කොටස් දා හතරකට ඔබ ට එක ලොකුවට හිතන්න දයන ඔබට හිතමු හිතන්න තියෙන්නේ ප එක කොටසත් නමිලේ හම්බලා තියන කොටස් දාසයකට එක කොටස් වර්ගයකට තා කොටස් වර්ගයකට එක කොටසක් ලබිලා තින කොටස් දා හතරකට. ඉනට තව සමාගමක් මගේහි පෙන්න්න එ්ෙන් බ එක හැට නල් බැංකුව ඒ සමාගමේ කටස් විසිතුනකට එකක් දීල තියෙනව නොමිලේ විසිතුනකට එකක් නොමිල දීල තියෙනවා ඒවගේ සම්පත් බැංකුව තියන සමාගමේ දීල තියෙනවා මෙ තියෙන ස්්‍රිප් ඩිවිඩන් එකක් සම්පත් බැංකුවේ එතන බලන්න තියෙනව කොටස් හතලිහයි දශම තුනයි නමයයි කෙන සාමාන්‍ය ආසන වශයෙන් කොටස් හතලියකට වගේ එක කොටසක් නොමිලිමයයි ලබා දීල තියෙනවා ඉතින් මේ කොටස් ලාභාංශ ලබාජීමෙන් කොටස්කරුවන්ටත් වාසියත් තියෙනවා ඒ කොටස් ෙකුල්ලා එක දල් බවට පත් කරගන්න පුළුවන් සමාගම පැත්තිෙනුත් සමාගුවට වාසියත් තිය මොකද මේ ඔවුන්ගේ මුදල් පිටතට ගලායමක් නැහැ එනිසා සමාගමේ වැඩ කටයුතු නියමිත පරිදි කරගෙන යන්න පුළුවන් ඔවුල් ඔවන්ට කාරක ප්‍රාග්ධන්න දෂ්කරතා ඒ වගේ කිසිම ගැටුවක් එන්නේ මකද මුදල් පිටතරයන්න ඇති නිසා සමාගම පැත්තෙන්. කොටස්කරුව පැත්තෙනුත් ලොක වාසියත් තියෙනවා ඔවන්ට මේ කොටසවිකුල්ලා මුදලක් ලබාගන්න පුළුවන් නිසා. මහිතයගොල්වනට අවබෝධයක් ලබෙන්ෙන ඇතිම කොටස් ලාභාංශ කියන එක සම්බන්ධයෙන් ඉතිං දෙැන් අප ප්‍රතිලාභතුනක් ගැන සාකච්ඡා කරලා අවසානයි අපි ලාභාංශ ගැන සාකච්ඡා කර අපි ප්‍රාග්ධන ලාභගෙන සාකච්ඡා කර ඒවගේ කොටස් ලාභාංශ ගැන සාකච්ඡා කර ඊළඟ වීඩියෝග අපි බලමු තව අපිට විශේෂ ප්‍රතිලාගණන පුළුවන් ක්‍රමය අති නො හිමිකම් නිකුතුව කියලා ග අපි සාකච්චා කරමු ඉතින් ගොඩාක් ධනාත්මක කරුණු තියෙනවා දැ මේ දවස්වරනං කොටස් ලඳ බලේ පහත වැටීමත් තියන්දෙන් අදදිනේ වුනත් ඒ හැට දෙකක් සමස්ථමිල දර්ශකය අඩුනාා එතකොට ස්න්සල් 20 දර්ශකයත් ඒක දොළහගිවිත්‍ර අඩුණා ගොද සාමාන්‍යෙන් අප්‍රේල් මාසේ ගනදුනු ටිකක් අඩුවෙන් වෙනි ආයෝජකීන් අවුරුද්දධ සමරන්න ටිකක් වැඩිපුර නිමාඩු ගත කරන්න යනවාගේ තත්ත්වයන් තියෙන නිසා.මතනු ඉදිරි දිනවලදී වෙළඳ පොල ඉහල යන්න තියන ප්‍රවණතාවය වැඩි මොකද හැම සාධකයක්ම අද දැංගෑස් මිල දාහක් අඩුනා වෙළඟට තෙල් මිල අඩු වෙලා තියෙනවා උද්ධමනය ක්‍රමයෙන් පහළ බසමින් තියෙනවා බාණ්ඩාගාර පිල්පත් පොලිය අඩුවමින් තියෙනවා. ඉති මේ සාධක හිත කරයි ආර්ථික වර්ධනයක් වෙන්න. ඉති ආර්ථික වර්ධනයක් වෙද්දි කොටස්වඳ පොල පහල යන්න නම් සාමාන්‍යය විදියක් නැහැ සිද්ධාන්තමය වශයෙන්. මොකද විශේෂෙන් පොලියනුපාත අඩුවෙනවා කියන එකෙ තේරුම තමයි තැන්පත්කරුවන් අනිවාරයම ඉහල ප්‍රතිලාබයක් තියෙන් තැනකට තමන්ගේ ආයෝජන නැත්තම් මුදල් මාරුකරනොවයි කියන එක වෙනවා සාමාන්‍යෙන් සිද්ධාන්තමය වශයෙන්. නිසා අනිවාර්යෙන් පොලිය අනුපාත පහළ යන නිසා ඉදිරියට ඒ ප්‍රවණතාව දැනටමත් ඇති වෙලාතිය නිසා වෙළඳ පොල මම හිත නවා තව ටික දවසකින් විශාල වශයෙන් ක්‍රියාකාරි වෙන්න පුළුවන් කියලාඒ නිසා අපි ඊළඟ වීඩියුව එකින් ඊළංඟ ප්‍රතිලාබයත් කතා කල්ලා ඒ වගේ කොටක්ස් වෙළඳ පොලේ ගන්න පුළුවන්තියන හොඳ කොටස් වර්ග ගයන ඊළංග වීඩියෝකින් සාකච්ඡා කරමහෙනනං අදට සියරු දෙනාට අවා